අදවස වෙනකොට අපි දකිනවා විශේෂයෙන්ම මේ රටට තවත් එක් සුවිශේෂී බලාපොරොත්තුවක් හෙළිද තිබිච්ච එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ තියෙන ගැටලුව දැන් මේ වෙනකොට එක එක පැතිවලට සීසීකඩ විසිර යන භාවයක් අපිට මේ වෙනකොට දකින්න හම්බ වෙනවා. එතකොට මේ තත්ත්වයේ යටතේ අපි හරියට මේ තත්ත්වය විග්‍රහ කරගත්තොත් දැන් මීට අවුරුදු දෙකකට ආසන්න කාලයක් දැන් ගත වෙලා තියෙනවා මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට අයිති මුහුදු සීමාව තුළ ගිනිබත් වෙලා විනාශ වෙලා ඒ විනාශය මගින් මේ අපේ රටට අයිති මුහුදු තීරය පරිසරය අති විශාල පරිසර දූෂණයකට ලක්වීම සිද්ධ වෙලා ඒ පරිසර දූෂණය ලක්වීමෙන් අනතුරුව අපි දැක්කා ආණ්ඩුවගේම පරිසර සංවිධාන ගණනාවක් ඒ පරිසර දූෂණය අවම කර ගැනීම සහ නැවත ඒ දූෂණයට ලක්වෙච්ච පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් කරා. හැබැයි අපි දැක්කේ නැහැ මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙච්ච හානිය අලාභය හානිපූර්ණ කර ගැනීම සඳහා බිලියන 6කට වැඩි අලාභයක් වන්දියක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනකොට ඒකට අවශ්‍ය පියවර විධිමත්ව ලබා ගත්තා දෝ කියන තත්වය අපි දැක්කේ නැහැ. අපි දැක්කේ නැහැ. දැන් එතකොට මේ කියන තත්වයන් එක්ක බැලුවහම බොහොම පැහැදිලිව පේනවා මේ බිලියන 6කට එහා ගිය වන්දිය රටට අහිමි කරන්න කෝටි ප්‍රකෝටි ගාණක් අතයට ගනුදෙනු සිද්ධවීමක් සිද්ධ වෙලා තියෙනවා කියන කාරණේ පැහැදිලි. එතකොට මේ නඩු පැවරීම් වේවා විමර්ශන කටයුතු වේවා තක්සේරු වාර්තා සැකසීම් වේවා නඩු පවරන අධිකරණය තෝරා ගැනීම වේවා ඒ තෝරගන්න අධිකරණයේ නඩු පැවරීම වේවා ඒ සඳහා ලංකාවේ විධිමත් සහ නෛතික බලයක් සහිත යම් යම් අධිකාරීන් කටයුතු කරන ක්‍රමවේදය වේවා ඉහුවල නිශ්චිත වේගවත් කාර්යක්ෂමතාවයක් සහ මේ රටට මේ මුදල ලබා ගැනීම සඳහා සත්භාවයෙන් කටයුතු කිරීම අතපසු වෙලා තියෙනවද අතපසු කරලා තියෙනවද කියන කාරණය පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක් දැවැන්ත සාකච්ඡාවක් මේ වෙනකොට රටේ ඇති වෙලා තියෙනවා. ඒ නිසා සමහරක් අයට පුළුවන් වාරන් නියෝග අරගෙන ඒව ගැන කතා කරන්න එපා කියලා කියන්න පුළුවන්. ඒව ගැන තොරතුරු ඉදිරිපත් කරන්න එපා කියන්න පුළුවන්. හැබැයි අපි හිතන්නේ නැහැ මේ රටට අයිති මුදලක් මේ. ඒ නිසා කිසිම ආයතනයකට බැහැ සාමාන්‍ය සිවිල් පුරවැසියෝ මේ රටට ආදරය කරන මිනිස්සු මේ රටට අහිමි වෙන්න යන බිලියන 6කට අධික මුදල ගැන කතා කරන එක නවත්තන්න කිසිම ආයතනයකට හැකියාවක් තියනවා දෝ කියන කාරණේ පිළිබඳ අපි ප්‍රශ්න කරලා බලන්න ඕන. ඒ නිසා ඉවල යම් නම් නෛතිකභාවයන් තියෙනවා නම් ගරු අධිකරණයන් ලබා දෙන තීන්දුව තීරණ වලට අපි ගරු කරමු. මොකද අපි නීතිඥවරු විදියට අපි ඒ ගරු අධිකරණයට ලබා දිය යුතු ගෞරවය අපි ඒ ආකාරයෙන් ලබා දෙනවා. හැබැයි ඒක නෛතික සහ අධිකරණමය කාර්යයක්. අපි මේ කතා කරන්නේ සමාජ හා දේශපාලන කාරණයක් ගැන. ඒ සමාජ හා දේශපාලන කාරණ ඇතුලේ මේ රටට අහිමි වෙන්න යන බිලියන 6ක් ගැන අපි මේ කතා කරන්නේ. දැන් එතකොට විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා එක පාරට නිින්දෙන් නැගිටලා වගේ ඇවිල්ලා කියනවා මට තොරතුරක් ලැබිලා තියෙනවා. මට තොරතුරක් ලැබිලා තියෙනවා. ඒ තොරතුර දුන්නේ කවුද කියලා මට දැම්ම කියන්න බෑ. මොකද මට ඒක තොරතුරක් ලැබිලා තියෙන්නේ. මම ඒක නිසා පොලිස් පදිරිය කියලා තියෙනවා මේක ගැන හොයන්න කියලා. හැබැයි ඊට පස්සේ අපි දැක්ක විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරයාට යම් යම් දේශපාලන නායකයෝ බලපෑම් කරා ඔයා මේ කියන්නේ ඇත්තක් නම් ඔයාට ඒක එළිය කියන්න තරමට බැරි නම් අඩුමතරමේ පාර්ලිමේන්තුව ඇතුළේවත් ඔය ගැන තොරතුරු ඉදිරිපත් කරන්න හෙළිදරව් කරන්න කියලා. අන්තිමට අපි දැක්කා විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥතුමා අධිකරණ අමාත්‍යතුමා පෙළමෙනවා නමක් රටක් බැංකුවක් බැංකු ගිණුම් අංකයක් සහ මුදලක් ගැන හෙළිදරව් කරන්න
පාර්ලිමේන්තුවේ. හැබැයි අපිට දැන් තියෙන තොරතුරු අනුව හොයාගෙන ගියාම ඒ ගැන පරීක්ෂණ පවත්වන ඒ ගැන පරීක්ෂණ පවත්වන පොලිස් විමර්ශන කණ්ඩායම් අපි දැක පහුගිය දවස්වල කියලා තිබ්බා. එහෙම බැංකුවක් නැහැ. එහෙම account එකක් නැහැ. එහෙම account number එකක් නැහැ. එහෙම චාමර ගුණසේකර කියලා පුද්ගලයෙක් නැහැ කියලා දැන් කියලා තිබ්බා. දැන් එහෙනම් අපි අද කියනවා විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යතුමාට දැන් ඔබතුමා හෙලිතරව් කරන්න ඕනේ ඔයතරතුර ව්‍යාජ හෝ බොරුණක්. ඒ තොරතුර ඔබතුමාට දුන්නේ කවුද? ඔබතුමාට ඒ තොරතුර ලැබිච්ච මූලාශ්‍රය මොකක්ද? මොකද ඔබතුමා විසින් කියපු මේ වෙනකොට පොලිස් විමර්ශන කණ්ඩායම් කියන හොයාගන්න නැති ඒ අද්භූත බැංකුව බැංකු ගිණුම සහ ඒ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 250ක් ලබා ගත්තාය කියන චාමර කියන ඒ අදෘශ්‍යමාන පුද්ගලයා ගැන විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයාට තොරතුරු ලබා දීපු කෙනා තොරතුරු ලබා දීපු දුරකථන අංක හෝ යම් යම් ඔව සම්බන්ධ කරගත හැකි අංක දැන් විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥවරතුමා විසින් අනිවාර්යයෙන්ම විමර්ශන කණ්ඩායමට ලබා දෙන්න. එහෙම නැත්තම් මේ රට තුල හැදිලා තියෙන කතාව තමයි මේ කාරණය යම් කාලයකට නොමග යවන්න අසත්‍ය තොරතුරක් ප්ලාන් කරාය කියන කාරණා. අසත්‍ය තොරතුරක් නිර්මාණය කරාය කියන කාරණා. එහෙමනම් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වුණාට කමක් නැහැ. හැබැයි අසත්‍ය බොරු තොරතුරක් ලබා දීලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච ඒ වැඩපිළිවෙල ප්‍රමාද කිරීම හෝ වෙනත් ට්‍රැක් එකකට වැරදි දිශාවකට දිශාගත කිරීමට අධිකරණ අමාත්‍යවරයා කටයුතු කරා දෝ කියන චෝදනාව දැන් සාමාන්‍ය ජන සමාජය තුළ පැන නගමින් පවතිනවා. අපි දැක්කා ජීඑල්පී රිස් මහාචාර්යතුමා පවා මේ මේ සැකය සංකාව මතු කරනවා. එහෙමනම් ඒ විචිකිච්ඡාව සැක සංකාව දුරු කිරීමේ වගකීම මේ මොහොතේ පැවරෙන්නේ විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරයාටම ජනාධිපති නීතිඥවරයාටම තමයි අධිකරණ අමාත්‍යවරයාටම තමයි. එහෙමනම් පිළිගත් ආයත ගණනාවක් ලංකාවේ තමයි මේ නඩු පැවරීම කරන්න ඕනේ කියලා කියනකොට ලංකාවේ ගරු අධිකරණයට තමයි අධිකරණ බලය තියෙන්නේ කියලා කියනකොට කවුද සිංගප්පූරුවට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් නඩු පවරන්න බලපෑම් කරේ හෝ තීරණය කරේ? ඒ තීරණය කරපු අය මේ නඩුවෙන් යම්කිසි අගතියක් හෝ පාඩුවක් හෝ හානියක් සිද්ධ වුණොතින් ඒ සිද්ධ වෙන හානියේ පාඩුවේ අගතියේ වගකීම බාර ගන්නවාද? ඒ වැරදි තීරණය නිසා රටට අහිමි විය හැකි මුදල සම්බන්ධයෙන් මේ තීන්දුව తీරන ගන්න කණ්ඩායම් ඒකේ වගකීම බාර ගන්නවාද කියන කාරණේ බොහොම පැහැදිලි. පැහැදිලිව අපි කියනවා ඒක අපිට ප්‍රශ්න කරන්න අවශ්‍යයි. මොකද අපි දැක්කා සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය ඒත් එක්කම පාර්ලිමේන්තුවේ තියෙන පරිසරය සම්බන්ධ තියෙන තේරීම්කාර කමිටුව ඒගොල්ලෝ හැමෝම කියනවා නෑ මේක ලංකාවේ තමයි නඩු දාන්න ඕනේ කියලා. හැබැයි මේ එක්ස්ප්‍රස් ප්‍රල් නෞකාව පිළිබඳ නඩුව සිංගප්පූරුවට දාන්න කියලා කියන්නේ අපිට දැන්ට තියෙන තොරතුරු අනුව ඔස්ට්‍රේලියානු නීති ආයතනය නීති උපදෙස් ලබා දෙන ආයතනය. ඒ ඔස්ට්‍රේලියානු නීති උපදෙස් ලබා දෙන ආයතනයේ උපදෙස් ලබාගෙන මේ නඩුව සිංගප්පූරුවේ අධිකරණයේ දාන්න තීරණය කරේ කවුද? ඒ ගත්ත තීරණය හරහා ඒ ගත්ත තීරණය හරහා රටට වෙන අලාභය රටට වෙන පාඩුව සම්බන්ධයෙන් වගකීම කවුද බාර ගන්න? ඒත් එක්කම අපි අහනවා අවුරුදු දෙකක් යනකම් මේ නඩු පැවරීම ඇයි ප්‍රමාද උනේ? දැන් අපි දන්නවා වන්දි නඩුවක් අවුරුදු දෙකක් ඇතුළත දාන්න ඕනේ. ඒක තමයි ඒක නැත්නම් කාලාවරෝධයට ලක් වෙනවා. එහෙම කල්ලිකුත් වුණාම වන්දි නඩු පවරන්න බැරි වෙනවා. හැබැයි ওই තත්ත්වයෙන් නොදන්න නීති විශාරදයෝ නෙමෙයි මේ නීති ආයතනවල ඉන්නේ. හැබැයි ඇයි අවුරුදු දෙකකට ආසන්නයේ වෙනකම් දැන් නිකන් අර අපි කියන්නේ පත්‍ර ලිපේ දාලා ආවා වගේ පස්ස කැඩි කඩියෝ වගේ
දැන් කඩිමුඩියේ කරන වැඩවලට වෙන්න පුළුවන් දේ මොකද්ද? එව්ව අසාර්ථකයි. එව්වල තියෙන සාර්ථකත්වය අඩු වෙන්න පුළුවන්. එව්වල නෛතික වැරදි වෙන්න පුළුවන්. අපි අහන්නේ මේ රටට ලැබෙන්න තිබිච්ච මේ බිලියන 6 රටට අහිමි වෙන තැනට කටයුතු කරපු අය මේකේ වගකීම බාර ගන්නවද නැද්ද කියන කාරණා. අනිත් පැත්තෙන් අපි කියන්නේ මේ වෙනකොට කොටස් වෙනද පොළ බරපතල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා කියලා කියනවා ඉතිහාසයේ කවරදාකටවත් වඩා. අපි දන්නවා ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට කියලා කිව්වා එහෙම නැත්නම් අපි ඔක වහලා දාන්න. හරියට එයා හිතන් ඉන්නේ මේක දෙල්කඳ පොළේ තියෙන එක වෙළඳ සලක් කියලා මේ කොටස් වෙනද පොළ කියලා කියන්නේ. එහෙම නැත්නම් එයා හිතන් ඉන්නේ කොළඹ බසාරකේ තියෙන කඩයක් කියලා කොටස් වෙනද පොළ කියලා කියන්නේ. එච්චර වගකීම් විරහිත එච්චර උද්දච්ච එච්චර අධිතක්සේරුවක් සහිතව මේ ජනාධිපතිවරයා කටයුතු කරන්නේම පැහැදිලිව අපිට පේනවා යම්කිසි මානසික ව්‍යාකූලතාවයක් සහිතවයි කටයුතු කරන්න කියලා. හේතුව එහෙම නැත්තම් වගකීමක් සහිත ආර්ථිකය ගැන දැක්මක් තියෙන ජනාධිපති කෙනෙක් ඔහොම ප්‍රකාශයක් කරන්නේ නැහැ. මොකද කොටස් වලින්ද බල කියලා කියන්නේ කඩේට ගිහලා ලුණු කිලෝ එකක් සීනි කිලෝ එකක් ගන්නවා වගේ වැඩක් නෙමෙයි. රටේ ආර්ථිකයේ විශාල පදාසයක් රැඳිලා තියෙන්නේ කොටස් වලින්ද බල මත. කොටස් වලින්ද බලේ ගනුදෙනු මත. කොටස් වලින්ද බල ක්‍රියාකාරීත්වය මත. හැබැයි ඒ බව දැන දැනම ජනාධිපතිවරයා අර වගේ අදූරදර්ශී ප්‍රකාශයක් නිකම්ම කළා වෙන්නත් බෑ. නිකම්ම කළා වෙන්නත් බෑ. ඒ නිසා මේ රට තවත් ආර්ථිකව වට්ටලා මේ රටේ ආර්ථිකය බිඳවට්ටලා ඡන්ද තියන්න සල්ලි නෑ කියලා තැනට ගෙනහිල්ලා සදාකාලිකව බලේ ඉන්න ඒකාධිපති සැලැස්මක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරනවා වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ රටේ තියෙන ආර්ථික මරමස්ථාන ටික බිඳවට්ටලා රටේ ආර්ථිකය බිඳුවට බස්සලා සරලව කියන්න තියෙන දේ මොකද්ද? ඡන්ද තියන්න බෑ. සල්ලි නැහැ. සල්ලි තිබ්බට ඡන්දයක් නැහැ. ඕක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඒ වගේ කූට ව්‍යායාමයක මේ මොහොතේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉන්නවාද කියන බරපතල සැකය අපිට තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාට පස්සේ බැංකු ස්වයං ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා කියනවා. මරුනේ. නේ බැංකු ස්වයං ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා කියනවා. දැන් කොහොමද බැංකු ස්වයං ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ? බැංකුවල තියෙන ණය කපලා දාලා දැන් දේශීය ණය කප්පාදු කරන්න ඕනේ. දේශීය ණය ඩොලර් බිලියන 42යි ගණනක් තියෙනවා. ඩොලර් බිලියන 42 දශම ගණනක් තියෙනවා. දේශීය ණය ඇමරිකන් ඩොලර් බිලියන 42යි ගණනක් තියෙනවා. එතකොට මේ ණය කප්පාදු කිරීම කොහොමද දැන් ආණ්ඩුව කරන්න ලෑස්ති වෙන්නේ? අපි අහන්නේ ඒ ස්ට්‍රැටජිස් කියන්න, ඒ ක්‍රමවේදය කියන්න, ඒ ඇක්ෂන් ප්ලෑන් එක කියන්න. ඒක හරි. හැබැයි ඇයි මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ නැත්තේ? සීනි නිසා, සීනි වංචාව නිසා මේ රටට අහිමි වෙච්ච බිලියන 16කට අධික මුදල ලංකාවට ආණ්ඩුවට භාණ්ඩාගාරයට නැවත ලබා ගන්න. ඇයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැත්තේ? සුදුලුණු වංචාව නිසා වෙච්ච බිලියන ගානක පාඩුව අලාභය ඇයි භාණ්ඩාගාරයට අය කරගන්න උත්සාහ කරන්නේ නැත්තේ? බදු වංචාව නිසා බිලියන 7000කට අධික මුදල මේ රටට අහිමි වෙලා තියෙනවා. ඒ අහිමි වෙච්ච ඒ බිලියන 7000කට උතර ආසන්න මුදල ඇයි මේ රටට නැවත අත්පත් කරගන්න මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැත්තේ? මහ බැංකු වංචාව නිසා බිලියන ගණනාවක් මේ රටට අහිමි වෙලා තියෙනවා. ඒතර මහ බැංකු බැඳුම් කර වංචාවෙන් අහිමි වෙච්ච මුදල ඇයි රටට අයි නැවත අත් කරගන්න, අත්පත් කරගන්න, ලබා ගන්න කටයුතු කරන්නේ නැත්තේ? හෙජින් ගනුදෙනුව නිසා බිලියන ගාන රටට අහිමි වුණා. ඇයි ආණ්ඩුව ඒකට උත්සාහයක් දරන්නේ නැත්තේ? ඒ වගේම පහුගිය කාලේ කරිච්ච අසාර්ථක ව්‍යාපෘති නිසා හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, අපි දන්නවම රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවේ ගිහිල්ලා මත්තල ගුවන්තොටුපළේ ඒ පර්යන්තවල අපි දන්නවා වීගබඩා හැදුවා. වීගබඩා කර ඒ තරම් අසාර්ථක ව්‍යාපෘතියක් කියලායි කිව්වේ. එතකම කිසිදු ලාභයක් ලැබෙන්නේ නැති හම්බන්තොට තියෙන මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. ඒත් එක්කම අපි දන්නවා නෙළුම් කුළුණ දැන් ස්කයි ඩයිවින් කරන්න යනවා. හැබැයි නෙළුම් කුළුණ අසාර්ථක ව්‍යාපෘති. ඒත් එක්කම අපි දන්නවා මහින්ද රාජපක්ෂගේ පොඩි පුත්තණ්ඩියගේ රොකට් එක මේ රටට ඩොලර් මිලියන ගාණක් අහිමි කරපු දැවැන්ත ව්‍යාපෘතිය. ඒත් එක්කම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂලා ගැන කියපු මිග්යානා ගනුදෙනුව. මම මේ කීව වගේ තව
ලිස්ට් එකක් හදන්න පුළුවන් අසාර්ථක ව්‍යාපෘති සහ දූෂිත ව්‍යාපාර ගැන. ඇයි රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ නැත්තේ මේ ව්‍යාපාර වලින් වෙච්ච මේ ව්‍යාපෘති වලින් වෙච්ච පාඩුව නැවත අත්පත් කර ගැනීම හරහා මේ දේශීය ණය කපලා අර EPF ETF අනතුරේ හෙලන්නේ නැතුව රක්ෂණ සංස්ථාව බැංකු පද්ධතිය පෞද්ගලිකරණය කරන්නේ නැතුව ලිට්‍ර වගේ ආයතන විකුණන්නේ නැතුව විදුලි බල මණ්ඩලය විකුණන්නේ නැතුව ඒව අපිට රැක ගන්න පුළුවන් මේ රටෙන් හොරා කාපු රටට අහිමි කරපු මහා ධනස්කන්ධය නැවත ලබා ගන්න පුළුවන් කමක් තිබ්බොත් හැබැයි රනිල් වික්‍රමසිංහලා ප්‍රමුඛ ඒ ආණ්ඩුව වලට කිසිදු ඕනකමක් නැහැ ඒ වගේ ක්‍රියාමාර්ගයකට යොමු වෙන්න ඒ වෙනුවට නැවත පුරවැසියාටම විනාශය ගෙනල්ලා පුරවැසියාම වලපල්ලට ඇවලා පුරවැසියාගේ බෙල්ට් එක තද කරනවා කියලා බෙල්ට් එක බෙල්ලට දාලා තොණ්ඩුව තද කරලා පුරවැසියා ජීවිතක්ෂයටපත් කරන මහා මජර ආර්ථික වැඩපිළිවෙලට යන්නයි හදන්නේ ඒත් එක්කම දැන් මට දැනෙනවා මෙන්න මෙහෙම හැඟීමක් හරියට වෙලෙන්දෙක් ජනාධිපති වුණාදෝ කියලා මං කියන්නේ වෙලෙන්දෙක්ට ජනාධිපති වෙන්න බැරි කමක් නැහැ ව්‍යාපාරිකයෙක්ට ජනාධිපති වෙන්න බැරි කමක් නැහැ හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරන ස්වභාවය දිහා බැලුවා දැනෙන්නේ මට ව්‍යාපාරිකෙක් වෙලෙන්දෙක් ජනාධිපති වෙලා වගේ ඇයි හදන්නේම හැමදේම විකුණන්න ණය ලබා ගැනීම සහ ණය ලබා ගැනීම සහ විකිණීම හැර මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හෝ පොදු ජන පෙරමුණ ආණ්ඩුව හෝ මේ මෑත කාලේ ආර්ථික උත්පාදන වැඩපිළිවෙලක් හැටියට කරපු එකදු ව්‍යාපෘතියක්වත් නැහැ කරලා තියෙන්නම ණය ලබා ගන්න හදන එකයි තියෙනවත්කම් විකුණන්න හදන එකයි විතරයි ඒ ඇරෙන්න කිසිදු ආර්ථික උත්පාදන වැඩපිළිවෙලක් මේ රට තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒත් එක්කම රට දවසින් දවස ආර්ථික මරවුගලකට යනවා ඇයි අපි ණය ගෙවන්නේ නැහැ තෙල් ටික ගේනවා ගෑස් ටික ගේනවා කෑම ටික ගේනවා අත්‍යවශ්‍ය ඖෂධ ටික ගේනවා ඇත්ත වෙන්නේ නැති පෝලිං නැතුව ඇති හැබැයි ණය උගුලේ දවසින් දවස අපි හිර වෙලා ආර්ථික මරවුගලක අපි පටලැනවා ඒක මේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ පාලකයා ඒක මිනිස්සුන්ට හේතු ගන්න දෙන්නේ නැහැ ඒ නිසා දවසින් දවස අපි මරවුගලකට ගිහිල්ලා ආර්ථිකව අපි මරණයට පත් වෙන දවස වැඩි ඈතක් නැහැ මේ රටක් විදිහට අපි ගත්තට පස්සේ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ විදුලි බල මණ්ඩලය කෑලි 14කට කඩලා විකුණන්න ලෑස්ති වෙලා තියෙනවා සමාගම් 14ක් හදන්න ලෑස්ති වෙලා තියෙනවා අපි අහන්නේ මෙහෙම සමාගම් 14ක් හදලා විදුලි බල මණ්ඩලය පෞද්ගලිකකරණය කරොත් ප්‍රතිව්‍යුහ කතරගමනය කිරීම කරොත් රට තුල තියෙන බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙන මොහොතක ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් බලපෑම මොකද්ද අපි විශ්වාස කරනවා අපි පිළිගන්නවා People's Tomorrow සංවිධානයේ හැටියට ඇතැම් ව්‍යාපාර තියෙනවා ඇතැම් රජයේ ආයතන තියෙනවා ප්‍රතිව්‍යුහ කතරගමනය කරන්න ඕනේ තමයි ඇතැම් ආයතන තියෙනවා විකුණන්න ඕනේ තමයි පුද්ගලීකරණය කරන්න ඕනේ තමයි අපි එකට එකඟයි හැබැයි ආණ්ඩුවක් විදියට රාජ්‍යයට කෙරෙන්න ඕනි යුතුයකම් රටවැසියාට කෙරෙන්න ඕනේ ඒ සියලු යුතුයකම් රටවැසියාට අත්‍යවශ්‍ය කරන දේවල් මේ ඔහේ යන්නම් එන්නම් වල ගිහිල්ලා ප්‍රතිව්‍යුහගතකරණය කරලා එහෙම නැත්තම් ඒවා පුද්ගලීකරණය කරලා ඊට පස්සේ මතුවෙන ප්‍රශ්න වලට මේ පාලකයෝ ඉන්නේ නැහැ උත්තර දෙන්න මොකද රනිල් ඉතින් ඉන්නේ 48 වෙනකන් ඉන්න 2048 රනිල් වික්‍රමසිංහට පුළුවන්ද රටක් පාලනය කරන්න 2048 අකිල විරාජ්‍යවත් ඉඳීද 2048 රංග බණ්ඩාරලාවක්වත් ඉඳීද නැහැ ඒ වෙනකොට මේක මහා හිතා ගන්න බැරි ආර්ථික සොහොන් බිම බෝඩ පත් වෙලා තියෙයි මේ රටේ මිනිස්සු නන්නත්තර වෙලා තියෙයි මේ රටේ මිනිස්සුන්ට යණේන මන් නැති වෙලා තියෙයි එහෙමනම් විදුලි බල මණ්ඩලේ පාඩු ලබන්නේ ඇයි මොකක්ින්ද විදුලි බල මණ්ඩලේ පාඩු ලබන්නේ ජනතාවට ලාභයට කරන්ට් එක දීපු හින්දාද නෑ වැරදි කළමනාකරණය හින්දා එහෙමනම් ඔයාලා හදන්න ඕනේ කළමනාකරණය ඒකේ වක්කීම බාර ගන්න ඕනේ අදාළ අමාත්‍යවරු මං හිතන්නේ මේ වෙනකොට අපිට තියෙන මේ තත්ත්වය ගැන නේ අපිට තියෙන මේ තත්ත්වය ගැන මහාචාර්ය සුනිල් ආරිරත්නයන් ලියපු නන්දාමාලනිය ගායනා කරපු සින්දුවක් මට හිතෙනවා මේ මොහොතේ නැවත ඒ වචන ටික කීම අත්‍යවශ්‍යයි සහ රටට වැදගත් කියලා. රට කරවන්නට
රටකරවන්ට නම් මසුරන් ඇතිව කැටි වටිනා කියන දේ විකිනිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අප හැම මකර කටේ ඔක තමයි දැන් ආණ්ඩුව කියාගෙන යන්නේ උන්ට අපිව පේන්නේ අමනියෝ හැටියට මේ රටේ වත්කම් රටේ සම්පත් රටේ පුරවැසියා පුරවැසියාගේ ජීවිතය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ව උන්ට පේනවා අමනියෝ හැටියට දලදා මැදුර අධිකව මිල කළ හැකිය සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය කළුගල් වලට විකුණාගෙන සීගිරිය සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය ඒත් එක්කම කියනවා හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට පවරා සිංහ රාජේලි මෝලකට දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට සමනල කන්ද බදු දෙමු හෝටලයකට අපිට ඕනේ රටට මනා ආර්ථික සැලැස්මක් ගෙනල්ලා රටේ සම්පත් සුරක්ෂිත කරන පාලකෙක් නායකයෙක් පාලනයක් සහ ආණ්ඩුවක් එහෙම නැත්තම් කරන්න කිසිම දෙයක් ගැන අදහසක් නැතුව රටේ තියෙන හැමදේම විකුණ විකුණ ගිහිල්ලා ජාත්‍යන්තරයට අතපපා ගිහිල්ලා මේ රට එක්ක චීන කොලනියක් එහෙම නැත්තම් ඇමරිකාවේ තවත් එක ප්‍රාන්තයක් එහෙම නැත්තම් ඉන්දියාවේ අතකොළුවක් බවට පත් කරන පාලකයෙක්ද කියන කාරණේ මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන එස විශ්වාස කරනවා මිනිස්සු සබුද්ධිකව නැගී නොසිටියොත් මේ පාලකයා සම්පත් විතරක් නෙමෙයි රට විතරක් නෙමෙයි මේ රටේ රිලව් විතරක් නෙමෙයි මිනිස්සුන්ව වෙනත් රටකට විකුණලා තමයි නවතින්නේ ඒකට විරුද්ධව අපි පෙළගැහෙන්න ඕනේ ඒකට විරුද්ධව අපි හඬන ගන්න ඕනේ ඒකට විරුද්ධව අපි මහා ජන පෞරක් හැටියට නැගී සිටින්න ඕනේ කියන කාරණේ බොහොම පැහැදිලිව මතක් කරනවා බොහොම ස්තුතියි අද දවසේ මේ මාධ්‍ය හමුව ආරම්භයේදීම අපි මුලින්ම මතක් කරන්න කැමති අපි මේ ජනතාවත් එක්ක මේ කරන සංවාදයේදී අපිටත් හුඟක් අතහිත දෙන මේ ස්වාධීන මාධ්‍ය කරුවන්ගේ දිනය තමයි අද. ඉතින් අපි මේ දිනේ වටිනාකම සනිටුහන් කරමින් ස්වාධීන මාධ්‍යකරණයේ යෙදෙන රටේ ජනතාවගේ බුද්ධිය නැනස ස්පර්ශ කරන ඒ නිදහස් මාධ්‍ය කලාවට මේ අවස්ථාවේදී අපි වෘත්තිකයන් විසින් විදිහට අපේ ආචාර්ය පුද කර සිටිනවා. ඒ වගේම අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ පළවෙනිදා මැයි දිනය සමරලා කම්කරු දිනය සමරලා ඒ හම්බ වෙච්ච අරක්කු කාලය ඉවර වෙලා ඒකේ වෙරි බැහැලා ඒ රැලි වලට ගිහිල්ලා හම්බ වෙච්ච රුපියල් 10 වියදම් වෙලා මගටම ඒ හම්බ වෙච්ච කෑම පාර්සලෙත් කාලා දිරවලා ඉන්න කම්කරුවන්ටත් මේ රටේ ඒ කම්කරු රැලි මැයි දින සැමරුම් සංවිධානය කරපු දේශපාලඥයින්ටත් ඒ පොඩි විරාමයක් දීලා දැන් මේ රටේ පුංචි දරුවෙක් ওই මැයි දවස බලාගෙන මැයි දිනේ කම්කරු දිනේ දිහා රූපවාහිනියෙන් බලාගෙන හිටියානම් ඒ දරුව හිතාවි මැයි දිනේ කියන්නේ මේ රට හොරා කාපු මේ රට විනාශ කරපු දේශපාලඥයින්ව ස්ටේජ් එකක් උඩ නැග්ගලා වේදිකාවක් උඩ ලග්ගලා අනේ අපේ නායකයා දැන් පිම් පාට වෙලා අපේ නායකයා දැන් රෝස පාට වෙලා එයාගේ කළු පාට ගිහිල්ලා අපි එක්කහුව වෙලා අපේ හොරු අතරෙන් ඊළඟ හොරා නම් කරනවා අපි සංවර්ධනය කරා අපි අර්ක කරා අපි බේරෙන් මඩ හොදගත්තා අපි අල්ලු මතින් නැගිටලා නැවත මේ රටේ බලය අල්ලනවා ඡන්දෙ දිනන්න පුළුවන් අපිට තමයි ඌව තමයි අඩු වැඩි වශයෙන් දේශපාලන වේදිකා තුල මැයි දිනය වෙනුවෙන් ඇහෙන්න දකින්න ලැබුණේ නමුත් මේක අහගෙන ඉන්න මේ අපේ කතා අහගෙන ඉන්න පුංචි දරුවෙක්ට හරි අපි දැනගන්න කියනවා දුවේ පුතේ මැයි දිනය කියන්නේ එහෙම එකක් නෙමෙයි අතීතයේ ඉඳලා වහල් කමෙන් ජීවත් වෙච්ච රදලින්ගේ පාදවලට යට වෙලා ජීවත් වෙච්ච කම්කරු ජනතාව ඒ රාජ්‍ය නිර්බාධිත ප්‍රතිපත්තියෙන් පස්සේ ප්‍රවේණි ක්‍රමයට ආවත් ඒ තුලත් ඉතාමත් අවම අයිතිවාසිකම් ලැබමින් තමන්ගේ ශ්‍රමය සූරා කෑමට ලක් වෙලා පහුකාලීනව මේ යන්ත්‍ර උපකරණ බලශක්තිය සොයා ගැනීමත් එක්ක ලෝකේ කාර්මික විප්ලවය ඇති වෙනවා ඒ දක්වා ගෘහාශ්‍රිත කර්මාන්ත විදිහට තමන්ගේ පෞලයා එකතු වෙලා කරගෙන ආපු කර්මාන්ත මේ බලශක්තිය හරහා නව උත්පාදන හරහා කර්මාන්ත මට්ටමින් වාණිජ මට්ටමින් සිදු කරන්න ලෝකය පුරා පෙළඹෙනවා
එතකොට අර රදල ක්‍රමයේ ආభాෂය ලබාගෙන ආපු ඒ ව්‍යාපාරවල ප්‍රාග්ධන යොදවපු ඒ හිමිකරුවන් ජනතාව පෙළමින් ජනතාවට අවම පහසුකම් ලබා දෙමින් අධික ලාභ ලබා ගන්න පවතින තරඟයට මුහුණ දෙන්න මේ ජනතාව පීඩනවලට පත් කරන වෙලාවේ ඒ අතීතයේ කම්හල් තුල ඒ ආයතන තුල අවම සේවා තත්වයන් යටතේ දුක්ඛිත තත්වයන් වල ජීවත් වෙච්ච කම්කරුවෝ ජීවිත වලින් වන්දි දීලා ජීවිත පුද කරලා ක්‍රමක්‍රමිකව මිනිත් ඉතිහාසය තුල මේ කම්කරු වන්ගේ ජීවන තත්වය කම්කරු නීතීන් කම්කරු පරිසරය ගොඩනගාගත්තා ඒක 1889 වෙනකොට කම්කරු දිනය වශයෙන් මැයි දිනය මැයි පළවෙනි දිනය නම් කරගෙන අපි ඒක සමරමින් එනවා ඒ වගේම ලංකාවේ ඉතිහාසය ගත්තම අපේ දරුවෝ දන්නවද දන්නේ නැහැ 1893 තමයි පළවෙනි වැඩවර්ජනයක් සිද්ධ වෙන්නේ ඒත් මේ මුද්‍රණ ශාස්ත්‍රයේ හිටපු සේවකයන්ගේ මේ රටේ කම්කරු නීතිය මුලින්ම අදාළ වෙන අනපනත් පැනවෙන්නේ මේ රටට අර තුන්ඩු ක්‍රමයේ යටතේ වතුවල සේවාව කරන්න ඉන්දියාවෙන් ගෙනාපු ඒ ජනතාව වෙනුවෙන් ක්‍රමක්‍රමිකව මේ රට නිදහස ලබනකොට ඩොනමෝ රාණ්ඩු ක්‍රමය හරහා මේ කම්කරු නීතියේ යම් හොඳ වර්ධනයක් සිද්ධ වෙනවා ඊට පස්සේ නිදහස ලැබීමෙන් පසු 1977 විවෘත ආර්ථිකයත් එක්ක මේ රටේ කර්මාන්ත ශාස්ත්‍රයේ එකේ හොඳ වැරදි අඩුපාඩුකම් තිබුණත් කර්මාන්ත ශාස්ත්‍රයේ දැවැන්ත වර්ධනයන් පෙරලියන් සිද්ධ වෙනවා ඒ තුල මේ කාර්මිකයා රට තුල ජාත්‍යන්තරයේ දිනාගත් අයිතීන් තමයි ඒ කම්කරුවා ලේ හෙළලා දහඩිය හෙළලා තමන්ගේ සමස්ත ජනතාව වෙනුවෙන් කරපු මේ මේවර තමයි අපි එක දවසක සමරන්නේ එහෙම නැතුව දුවේ පුතේ මේ රටේ රට බංකොලොත් කරපු රට විනාශ කරපු සංඛ්‍යා ලේඛන අනුව ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳලා මේ අප්‍රේල් මාසේ වෙනකොට ඇඟලුම් ශාස්ත්‍රයේ විතරක් සේවකයින් 223,000කට රැකියාව අහිම කරපු රාජපක්ෂලා වගේ වික්‍රමසිංහලා වගේ ඔය ගොබ්බ දේශපාලඥයන්ගේ ගුණ ගායනා කිරීම නෙමෙයි මේ දිනේ කියන්නේ පොහොට්ටුවේ ගත්තත් වෙන තැනක ගත්තත් මේ දිනේ කියලා උන් සැමරුවේ උන්ගේ උජාරුව උන් ගුටි කෑවේ නිකන් නෙමෙයි උන්ගේ ගෙවල් ගිනි තිබ්බේ නිකන් නෙමෙයි අරගලය විදිහට මිනිස්සු පාරට ආවේ නිකන් නෙමෙයි ඒ පණිවිඩය උන්ට අමතක වුණාට මේ රටේ කම්කරුවා දුක් විඳලා හම්බ කරපු සල්ලි ටික හොරා කාපු නිසා ඒ කම්කරුවා ලෙඩ වෙච්ච වෙලාවේ බෙහෙත් ටික නැති වෙච්ච නිසා ඒ කම්කරුවාගේ දරුවට අධ්‍යාපනය නැති වෙච්ච නිසා ඒ කම්කරුවා හම්බ කරලා ගෙනාපු ඩොලර් ටික මේ රටේ පිල්ලි ගහලා තෙල් ටික නැති වෙච්ච නිසා ගෑස් ටික නැති වෙච්ච නිසා ඒ මිනිස්සු දුකට තමුන්ගේ වේදනාවට පාරට බැහැපු ඒ කම්කරුවට තමයි අද ඇමරිකානු කුමන්ත්‍රණකාරයෝ කියන්නේ කොල්ලකාරයෝ කියන්නේ ඉතින් ඒක හින්දා අපි මේ පාලකයින්ගෙන් මේ දිනේ අර්ථය ඉල්ලන්න කැමති නෑ නමුත් අපි හිතනවා මේ රටේ මිනිස්සු මීට වඩා දෙයක් තේරුම් ගනීවි කියලා මොකද මේ දින සංවිධානය කරද්දි කිව්වේ අපි ලොකුම මේ දිනය කරනවා අපි මහාම එක කරනවා අපි අච්චරක් කරනවා මෙච්චරක් කරනවා මේ ලොකුම එක කරන්නේ කා වෙනුවෙන්ද අපි වෙනුවෙන්ද නෑ උන් වෙනුවෙන් උන්ට නැති වෙච්ච බලය ඇති කරගන්න උන්ට නැති වෙච්ච දේශපාලන ස්ථාවරය ඇති කරගන්න උන් නැවතත් අපිව පාවිච්චි කරනවා උන්ට හාං කවිසියක්වත් නැ මේ රටේ අපි ගැන උවමනාවක් අද වෙනකොට පැහැදිලි මේ රටේ ප්‍රතිපත්තිය මොකක්ද එක්කෝ විකුණනවා එහෙම නැත්තම් ප්‍රශ්නයක් නම් රටපටවනවා ඒක රිලව වේවද වෙන එකෙක් වේවද එහෙම අදාළ නැ විකුණනවා නැත්තම් රටපටවනවා එහෙම නැත්තම් ලොක්ක සාක්කුවේ දාගෙන අද්දක කියනවා කරන්න බැයි නම් පාඩු නම් වහලා දානවා එහෙම නැත්තම් රටේ අනපනක් ටික ගගා මේ ගැන කතා කරන මිනිස්සුන්ව මර්ධනය කරනවා ඕක තමයි අද රටේ තියෙන්නේ වහලා දාන එකයි මර්ධනයයි රටපටෝන එකයි විකුණන එකයි ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් මේ පාලකයින්ට නැහැ ඊට එහා දෙයක් අපි දකින්නේ නැහැ දැන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පොඩි සුවන් වින්දනයක් ගන්න කොටස් වෙළඳපළ කරගෙන යන්න බැරි වුණොත් පාඩු ලැබුවොත් වහලා දානවා කිව්වා. දැන් ගිය සැරේ පසුගිය සතියේ අපි මාධ්‍ය සාකච්ඡාව තුලත් කිව්වා මේක සරල කතා නෙමෙයි. මේ නාගි පඩංගු එක එක වයර් මාරු වෙච්ච පළියට කියන විකාර නිසා අද
අදවසෙ දිවයින පත්තරේ ගත්තොත් දකින්න ඇති කොටස් වෙළඳපළ දරුණු ලෙස කඩාගෙන වැටලා තියෙනවා පැහැදිලි කොටස් වෙළඳපළ කියන්නේ එක එකනට සෙල්ලම් කරන්න තියෙන සූදු පිටණියක් නෙමෙයි ඒක මේ රටේ වාණිජ ආර්ථිකයක් තුල වැදගත් ආයතනයක් රටේ ජනාධිපතිවරයා කියනවා නම් මේක කරන්න බැරි වුණොත් වහලා දානවා කියලා කවුද මේ රටේ ඔයාලා ගිහින් ආයෝජනය කරන්නේ තියෙන ටිකත් අරන් යනවා මිසක් එnde ඉන්න මිනිහත් මේකට අත තියන්නේ නැති තත්වයක් ඇති වෙනවා නිසා ඒකින් ද මේ ගොන් කතා කියන එක උඹෑ කිව්වට ඒක හැමතැනම උඹෑ කියන එක මේ වික්‍රමසිංහල රාජපක්ෂලා නවත්ත ගන්න ඕන මොකද ඔය වැටෙන වැටිල්ලෙන් රිදෙන්නේ මේ රටේ මිනිස්සුන්ට මේ රටේ වැඩ කරන මිනිස්සුන්ට මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ තමයි විස්රාම සුවේ නැති වෙන්නේ ඒ මිනිසුන්ගේ නිදහස නැති වෙන්නේ ඒ මිනිසුන්ට සිද්ධ වෙනවා කප්පරක් දුක් විඳගෙන මේ රටට තව තවත් කඹරන්න ඒ කැඹරුවත් ඒ දේවල් විනාශ කරනවා මේ ගොන් හැත්ත එක වචනකින් කට ඇරලා මේ ගොන් නාම්බෝ එක වචනයක් අරපුවම ඇති මේ රටේ කොටස් වෙළඳපළ කඩාගෙන හැලෙන්න එතකොට දැන් ඒ කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් ගත්තම අපි අද උදේ ප්‍රවෘත්තියක් දකිනවා දැන් මොනවද මේ ස්වේච්ඡා ප්‍රතිව්‍යුහ स्वयं प्रतिव्यूहगत एक बैंकु पद्धति इन्न बैंकु निरदारीन विमर्श आहनवा मुखग्द मे कियन स्वयं प्रतिव्यूहगत बैंकु शेस्त्रे इन्न बैंकु निरदारीन एक मेरटे जनता वगैन थिंग अर वचने अबसरण मेहमा अभी मे पालक इंट कियन ओगलो एय हेबै मेरटे दुक्विदिंडोण मेरटे मिनीसु දැන් අද වෙනකොට මාධ්‍ය වාර්තා පළ වෙනවා 2020 691000ක් වෙච්ච ඒක පුද්ගල ණය ප්‍රමාණය එක පුද්ගලයෙක් රටට වෙලා තියෙන ණය ප්‍රමාණය 2023 වෙනකොට මේ අවුරුද්ද වෙනකොට 106013 වෙලාලු ඒක දැන් 2028 වෙනකොට 119කට කිට්ටු වෙනවා ඒ කියන්නේ මිලියන 2ක් විතර මේ රටේ දැනට ජීවත් වෙන හෙට දවසේ උපදින්න ඉන්න දරුවා 2028 වෙනකොට 120ක් එහෙම නැත්තම් මිලියන 2ක් ලෝකෙට ණයයි අන්න එහෙම තත්වයක් තියෙන රටක මේ පාලකයෝ තමන්ගේ කයිවාරු කටමැට දෙදවීම මත මේ රටට කරන විනාශය සුළුපටු නෑ ඒක හොඳටම පේනවා මේ කොටස් වෙළඳපළ තුල මේ සිද්ධ වෙන විපර්යාස තුලින් අපි මේ රටේ ජනතාවට කියනවා අපට ඇහුනේ නෑ මේ මැයි පෙළපාලි තුල මැයි රැලි තුල කතා වෙනවා මේ රටේ කම්කරුවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ රැකියාවේ අස්ථීරභාවය සුරක්ෂිතභාවයක් නැතිවීම මේ වෙනකොට ඇඟලුම් ශේත්‍රයේ පමණක් වසරක් තුල රැකියා 223000ක් අහිමි වෙලා තියෙනවා එහෙමනම් කම්කරුවට අංක 1 තමන් කම්කරුවා කියන තන රැඳෙන්න රැකියාවක් තියෙන්න ඕන මොකද රැකියාවක් නැති වුණොත් එයා තව දුරටත් කම්කරුවා නෙමෙයි එයා හිඟන්න එහෙමනම් මේ රටේ ජනතාවට වගකීමක් තියෙනවා මේ පාලකයින්ට බලකරන මේ අරක්කු බෝතලේ බත් මුලට බත් බැලියෝ වෙන්නේ නැතුව අපිව කම්කරුවා කියන தત્වේ රඳවා තබන්න අවම වගකීමක් මේ පාලකයින්ට තියෙනවා කියන කාරණාව අපිව රැකියාවක් නැති හිඟන්න බවට කාගෙන්වත් යැපෙන්න බවට පත් නොකර එක හින්දා රටේ ජනතාව මේ ඉල්ලීම කරන්න ඕන මේ වෙනුවෙන් පැල ගැහෙන්න ඕන කියන කාරණාව අපි අවධාරණය කරනවා ඒ වගේම පහුගිය දවස්වල ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ විශාල හාවක් වූවක් ආවා රජයේ නිකන් අර බාලකිරි දෝෂය වගේ අද නෙමෙයි හෙට අද නෙමෙයි හෙට දැන් ඒක 31 වෙනකන් අධිකරණ අමාත්‍යාංශයේ මහජන මතය විමසනවා කියලා තියෙනවා අපි මේ රටේ මිනිසුන්ට කියනවා නිදාගෙන ඉන්න එපා මේ පනත් පිටසක්වල ඉන්න නෙමෙයි මේ රටේ මිනිස්සුන්ට මේවා කියවන්න මේවට තමන්ගේ අදහස කැමති නම් හෝ විරුද්ධ නම් මේ තැන්වලට ප්‍රකාශ කරන්න ඒ වගේම දැන් මේ පනත් ඕන වෙලා තියෙන්නේ කාටද මේ පනත සම්බන්ධයෙන් පෙනී හිටින්නේ කවුද රංගේ බණ්ඩාරලා ආ අර වජිරලා වගේ ජනමතයක් නැති මිනිස්සු ඇයි ඒගොල්ලන්ට ඕනේ ජනමතය නැති වුණාට බලය යොදාගෙන ජනමතයක් පාගාගෙන ගමනක් යන්න මේ ත්‍රස්ත විරෝධී පනත මොන අතින් ගත්තත් මේ රටේ මර්ධනය හැරුණුකොට වෙන කිසිම දෙයක් නැහැ මොකද ඉදිරියේදී මේ රටේ කම්කරු ජනතාව වේවා මේ රටේ වැඩ කරන ජනතාව වේවා මේ රටේ වෙනත් සමාජ කණ්ඩායමක් වේවා මේ ප්‍රශ්න කතා කරන තැන ඔවුන්ට ලැබෙන්නේ
ඔවුන්ට ලැබෙන්නේ ඔය මර්ධණයම තමයි. එහෙමනම් මේ ත්‍රස්ත පනත සම්බන්ධයෙන් අපේ ජනතාව තමන්ගේ මනස යොමු කළ යුතුයි. ඒ වගේම තමන්ගේ විරෝධය මේ වෙනුවෙන් දැඩිව ප්‍රකාශ කළ යුතුයි. මේක කිසිසේත්ම රට තුල නීතියක් බවට පත්වීමට ඉඩ ලබා නොදිය යුතුයි. අපි දැක්කා අපිට කලින් කතා කරපු ලැසිද්දල් සිල්වා මහත්මයාත් කිව්වා මේ දින 60කින් ලංකාවක් හදනවා කියලා රනිල් වික්‍රමසිංහ පසුගිය අවස්ථාවල දීපු පොරොන්දුවක් දින 100 වැඩපිළිවෙල මල් මතකයි දින 100න් රට හදනවා කියලා දැන් ඔය ෂෝට් ටයිම් අපි පිළිගන්නෙත් නෑ එයාට කරගන්නත් බැරි හින්දා දැන් දීලා දිනවා 48 එක්ක උන්න දෙන් නැත්තම් මැරිච්ච දෙන් කියලා 48 මේක කෙලින් කරලා දෙන්නක් කියලා අපිට මතකයි මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ආවේ ඔරකල් ඩේටාබේස් මොකද ඒවා තමයි ට්‍රෙන්ඩ් එකේ දුවන වචන දැන් ඒකම රනිල්ට කියන්න බැරි හින්දා රනිල් ඒකට දාගෙන තියනවා AI કૃත්‍රිම බුද්ධිය artificial intelligence මෙහෙමයි පාර්ලිමේන්තුවේ ගොන් කතා කියලා අර කොටස් වෙලඳ බල නට්ටම් වෙන තැනට ගොන් වැඩ කරන මොලයක් තියෙන මිනිසුන්ට artificial intelligence කියන හෝ එහෙම නැත්නම් මේ કૃත්‍රිම බුද්ධිය මොන ආකාරයෙන් බද්ධ කරත් වැඩක් නැහැ કૃත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්න ඒවා භාවිතා කරන පාලකයන්ට බුද්ධියක් තියෙන්න ඕන ඒක හින්දා මේ රටේ නොපෙනෙන සිහින මේ තරුණ පරම්පරාවට පෙන්නන එක රනිල් වික්‍රමසිංහල වහමා කුලා ගන්න ඕන මේ රටේ යථාර්ථයට මූණ දෙන්න ඕන ඔරකල් ඩේටාබේස් හෝ કૃත්‍රිම බුද්ධිය හෝ ගේන්න කලින් මේ රටේ කුකුල් බිත්තරේ රුපියල් 15ට 20ට ගෙනල්ලා පෙන්නන්න බිලියන ගණන් કૃත්‍රිම බුද්ධියට ආයෝජනය කරන්න කලින් මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන ආහාර පාන ටික ලාභ කරලා මේ රටේ පෙන්නන්න අපි කියන්නේ මේ ණය ගෙවන්න නැතුව පෙන්නන මැජික් විද්‍යාව නෙමේ මේවා සත්‍ය වශයෙන් මහ පොළවේ පැලවෙන්න ඕන ඒ වගේම අපි හිතනවා මේ රටේ නීතිය කාටත් එක සමානව සමානයන් අතර ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණාව අපි දැක්කා පුවත්පතක පොඩි සිද්ධියක් වුණා ඒකෙන් දෙන අදහස බොහොම බරපතලයි මේ දිනමින පත්තරේ අපි දැක්කා වාර්තා කරනවා සංගීත වැඩසටහනක වේදිකාවට නැගලා නටපු PC කෙනෙක්ගේ වැඩ තහනම් කරලා අපිට මතකයි නුවර පෙරහැරේ මේ රටේ පොලිස්පතිවරයෙක් නැටුවා හැබැයි එයාගේ වැඩ තහනම් වුණේ නැහැ පොලිස්පති වෙන්න බලාගෙන ඉන්න මේ ඊයේ පෙරේදා මැයි රැලි වලට ගිහිල්ලා ස්ටේජ් ගානේ ඒව පරීක්ෂා කර කර ඇවිදපු 9 වෙනිදා මැර කණ්ඩායම් සමග ඇවිල්ලා මේ ගෝල් ෆේස් පිටියට පහර දෙන තැන්වල හිටපු දේශපන්දුලගේ වැඩ තහනම් උනේ නැහැ. එතකොට මේව තේරුම් ගන්න ඕන රටේ සමාජය මේ නීතිය ක්‍රියාත්මක වෙන එක විදියක්. ඒ වගේම ඔය දෙන්නේ තුන් දෙනේ පාරට බහැපුවම පොළු අරගෙන ඇවිල්ලා වට කරගෙන ගහන ওই නිලධාරිනුත් තේරුම් ගන්න ඕන තමුන්ලා වැරදිලාවත් නිකන් ඔය ස්ටේජ් එක නැගලා වගේ වැඩ කරොත් තමුන්ලට වැඩ තහනම් වුණාට ඔය ලොකු තැන් වලට එහෙම වෙලා නැහැ කියලා ඒක ඔය කවුරු කවුරුත් තේරුම් ගන්න ඕන කොහොමද පොඩි මිනිහට ඒ හැසිරීමට එක ක්‍රියාවකුත් ඒ නිලය තුලම ඉන්න ලොකු මිනිහට තව වැඩකුත් වෙන්නේ කියන එක මේ සියල්ල රඳා පවතින්නේ එක කාරණාවක් මත මෛ රැලි තුල ඇත්ත ප්‍රශ්නය කතා කරෙන්නත් රට තුල ඇත්ත ප්‍රශ්නයට උත්තර හොයන්නත් මේ රටට බුද්ධිමත් දේශපාලනයක් ඕන. මේ රටේ බුද්ධිමත් දේශපාලනයක් ගුණාත්මක දේශපාලනයක් ඇතිකරන්න ඒක පටන් ගන්න තැන බුද්ධිමත් ගුණාත්මක ඡන්දදායකයෙක් ඉන්න ඕන. මේ රටේ මිනිස්සු අරක්කු බාගෙට රුපියල් 1000ට මෛ රැලියට ගිහිල්ලා මේ තමන්ට වින කරපු තමන්ගේ දරුවන්ට විනාශ කරපු දේශපාලඥයන්ට හුරේ දාලා විසිල් ගහලා එනවනම් ඒ ඡන්දදායකයා දේශපාලඥයා වගේම මේ විනාශයට වග කියන්න ඕන. ඒක හින්දා අපි මේ වෘත්තිකය විදියට මේ නිරන්තරයෙන් ජනතාව ආමන්ත්‍රණය කරන්නේ අපට කරන්න පුළුවන් තරමේ ජනතාව දැනුවත් කරන්නේ මේක වෙනස් වෙන්න ඕන. මේක අපෙන් පස්සේ නවතින්න ඕන. අපේ දරුවන්ට මේක වෙනස් වෙන්න ඕන. එහෙම නැත්නම් හැමදාම අපි දුක් විඳින කම්කරුවෝ දුක් විඳින ජනතාව විතරයි අපේ මරණ අපේ ලෙඩ දුක් අපේ ප්‍රශ්න පාලකයන්ට අදාළ නැහැ උන්ට ඕනේ අලු මතින් නැගිටලා උන්ගේ සුඛ විහරණය හදාගන්න උන්ගේ දේපල ටික රැස් කරගන්න
एक रटक तुला रटिम पिटता एक ने रटे नेहु गिलुनट ए वगे न उंट वगे वगाक ने रटे बैंक हो रंकराट उंट वगे वगाक ने मे रटे सीनी वंचाद विनयमाकार वंचा उनाद उंटे वगे वगाक ने ये वगे मतामाई मे रटे मिनिसुंट एव वगे वगाक ने एव वगे वगाक धनिच्च कालक एम हितिच्च कालक मे रटे मिनिसु वेनस वेई ඒකට මිනිසු පෙළ ගැහෙන්න ඕන එක කල් දාන්න එපා එහෙම වුණොත් මේ රටේ විනාශ වෙන්නේ තමන්ගේ දුව දරුවගේ ජීවිතය ස්තුතියි මයි ජාග්‍රාහිව පැවැත්වවලු නමුත් මයි දිනය ජාග්‍රාහිව පවත්වනවා වගේම අපිට කියන්න තියෙන්නේ ලබා දීලා තියෙන පොරොන්දු ඉතිහාසයත් එක්ක අපි පොඩ්ඩක් ගලපලා සාකච්ඡාවට ගන්න ඕන අද රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මම කියන කැමති 1900 ගන්නේ සමයේදී ක්‍රොෆ්ට් කියන මන්ත්‍රීවරයා විශේෂයෙන්ම එංගලන්තේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය කිසියම් විදියකට ගිහිල්ලා බලහත්කාරයෙන් රෑ ආපු හොරෙක් වගේ ලංකාව අත්පත් කරගෙන තියෙනවා කියලා එතුමා එතනින් කියලා නවත්තුවේ නෑ එතුමා දිගින් දිගටම කියනවා අපේ මුතුන් මිත්තු ලංකාව යම් කිසි විදියකට යම් කිසි තැනකට ගෙනාවා ඒකට අපි ආඩම්බර වෙන්න ඕන මොකද හේතුව බ්‍රිතාන්‍ය පාලන ක්‍රමය තුල දියුණුපත් වෙමින් දියුණුවටපත් වෙන රටක් හැටියට නිර්මාණය කරලා දීලා දැන් අපි අත් දෙක හොද ගන්න හදනවා කියන එක එතුමා තවදුරටත් කියලා තියෙනවා අපේ මුතුන් මිත්තු මේක අනුමත කරන්නෙත් නැහැ අපි අනුමත කරන්නෙත් නැහැ හොරෙක් ඇවිල්ලා අපේ දෙයක් ගත්තා සමානයි කියලා ඒ ඒ පාර ඒ කාලෙදිම නිදහස හම්බෙලා මේ මංක් මේසන් මුව කියලා තියෙනවා අපේ රටේ විශේෂයෙන් මෙතුමා ලංකාව ගැන ඒ නිදහස සම්බන්ධයෙන් කතා කරමින් the best bet is Ceylon ලංකාව තමයි ආසියාවේ හොඳම ලන්සුව. ඉතාමත්ම සුබදායි අනාගතයක් එක රටක්. එහෙම කියපු රටක අපි දකිනවා කාලයක් තිස්සේ අවුරුදු 75ක්. නමුත් 75න් 70 ඉඳලා තමයි මම නම් දෝෂාරෝපණය කරන්නේ මොකද හේතුව මේ රට කඩා දැමීමට දායක වුණේ 70 ඉඳලා. 70 පාර්ලිමේන්තුව අති බහුතරයක් ගත්ත එදා සමගි පෙරමුණ ආණ්ඩුව පළමුව කරේ සෙනෙත් සභාව හෝසි කරා මොකද හේතුව ඒකට අවශ්‍ය තියුනේ ඒගොල්ලෝගේ ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න ඒක නොකරන අයගොල්ලන්ට එක්ක ගන්න හම්බෙන්නේ නැහැ ඒ පාර ව්‍යවස්ථාවක් සංශෝධනය කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධිකරණ සේවා කොමිෂන් සභාව අහෝසි කළා රාජ්‍ය යාන්ත්‍රණය විනාශය කරන්න පටන් ගත්තා ඇත්තට උහුම යනකොට 78 व्यवस्थाव ईट उपट गिहिल्ला शक्तिमत जनाधिपति वरेक अवश्याय रट दियुनुकरन जनाप्रिय नोन तींदुगान अवश्याय खेला किसी अम्मे दियकट थार कैपुआ अदतियन तत्वेट रट गेन अद दूषने वंचाव अक्रमिकतावयन एवगेम असाधारण प्रजातंत्र रायतीन सुनुई सुनुकर पाल तंत्र गोड्डागिला तियेनु एवनि रटक අපිට තියෙන්නේ කල්පනාකාරීව රටවැසියන් හැටියට අපි තීන්දුව తీරන ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා අපේ යුතුයකමක් තියෙනවා සත්‍ය මොකද්ද කියන එක හෙළිදරව් කරන්න. ඇත්තට 70 දශකයේ 72 ඒ ව්‍යවස්ථාවක් ගෙනාව අවුරුදු 6කට පස්සේ තවත් ව්‍යවස්ථාවක් ගෙනාව ලෝකෙ දියුණු රටවල් ගත්තොත් ඇමරිකාව එක ව්‍යවස්ථාව ඉන්දියාව අනිත් පැත්තෙන් චීනය වගේ රටවල් ගත්තොත් 1978 මේ ආර්ථික ක්‍රමය කියන්නේ නිෂ්පාදකයේ හැටියට ලෝකයටම බාණ්ඩ නිෂ්පාදනය කරන ඉකොනොමික් ෆ්‍රී ඉකොනොමි නිදහස් ආර්ථිකයක් හරිගස්ස ගත්තා. හැබැයි 77 තමයි අපි ඒක පටන් ගත්තේ. එතකොට 77 අපිට කරන්න පටන් අරගෙන අපිට බැරි වෙච්ච දේ චීනය අද කළා තියෙනවා. ඒකට හේතුව තමයි චීනය දැක්ක අනාගතේ ඒ වගේම නිවැරදි කරා විශේෂම දූෂණය වංචාවෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක්. ඒ වගේම රටේ අධ්‍යාපනය ඒ සියලුම දේවල් තව තවත් ශක්තිමත් කරලා අද මම හිතන්නේ බලවත් රටක් බවට පත් වෙලා තියෙනවා අනිත්
බලවතුන් එක සංසන්දනාත්මක බලනකොට අපේ රට අර ජියෝපොලිටිකල් භූදේශපාලනයත් එක්ක බලනකොට අපේ කාණ්ඩෙට හැකියාවක් තිබුණේ නැහැ මොකද හේතුව මේගොල්ලන්ගේ හිතේ තිබුණේ එකයි පුළුවන් තරම් රාජ සේවාව තුල යම් කිසි විදියකට ඒ ආයතනික ශක්තිය රාමුව කඩලා දාලා හොරා කාලා හොරා කෑවේ නැති වගේ පෙන්නමින් කිසියම් විදියට ඉදිරියට මහින්ද රාජපක්ෂ සියලුම දෙනා විවිධ පාර්ශවවල කිව්වේ අපේ අතින් වැරදි වුණා වැරදි වුණා නම් මම පස්සේ අහන්නම් මට ප්‍රශ්නයක් තියෙනවා අපිට ඒක උත්තරයක් ඕන රටක් හැටියට අද තියෙන තත්ත්වය ඉබේ පහත් වෙච්ච එකක් නෙවෙයි සැලසුම් සහගතව ඉතාමත්ම සූක්ෂම විදියට කඩා සුණු විසුණු කරපු ධාතු රාජ්‍යයක් a savage පොතක් ලියලා තියෙනවා රේචල් ක්ලයින් ක්‍රාෆ්ට් ලෙෆ්ට් ක්ලයින් මම අමතකයි සම්පූර්ණ නම savage order ඒක කියලා තියෙන්නේ මෙවැනි රටවල් විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අද දූෂිතයන්ගේ ග්‍රහණයට අහුවෙලා කිසියම් විදියකට සාමාන්‍ය යුද්ධයක් නැති කාලයක වගේ වුණත් යුද්ධයක් තියෙනවා වගේ මිනිමැරුම් වෙන වෙන අක්‍රමිකතාවයන් ඉතාමත්ම බහුලව ජන ජීවිතේ විනාශ වෙන පරිසරයක් නිර්මාණය වෙනවා කියලා ඒක ඇත්ත එතුමිය ඒ රේචල් ආචාර්යවරියක් එතුමිය කියලා තියෙනවා මේක වෙනස් කළ යුතුයි ඒ පොත කියන්නේ සම්පූර්ණයෙන්ම කියන්නේ වෙනස් කළ යුතු ආකාරය අතට අපට අවශ්‍යතාවයක් තියෙනවා මෙවැනි රටක කළ යුතු වන්නේ මොකද්ද කියන එක කල්පනාවට අරගෙන කළ යුතු දේ තනියෙන් කරන්න බෑ දැන් හොරු පැහැදිලිවම එකවන්ම තමන්ගේ අරමුණු කරා ගෙනියනවා අතට ජනතාවට තමන්ගේ දරුවෝ දරු මුණුබුරු එහෙම නැත්නම් ඉදිරි પરම්පරාවන් ගැන කල්පනා කරලා කියන්න ඕන ඒ ගැන විසඳුමක් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා මට අවශ්‍යයි රනිල් වික්‍රමසිංහ 2015 කිසියම් විදියකට රටට පොරොන්දු වුණා මම ගෙනාවේ ඒක මාස 60කින් අලුත් රටක් හදනවා කියලා මෙන්න මේ පොරොන්දු පත්‍රය මැන්ඩේට් එක ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන එක මේගොල්ලන්ට මේ සරල දෙයක් හැබැයි ඡන්දේ ගන්න මිනිස්සු ඡන්දේ දෙන්නේ මෙන්න මේ සිහින ජයග්‍රහණය කරන්න එහෙම නැත්නම් ඒව සත්‍යයක් බවට පරිවර්තන කරන්න පුළුවන් වෙයි කියන එක ඒක කියලා තියෙනවා දශලක්ෂයකට රැකියාව මම මේ 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 ශීර්ෂ පාඩේ විතර කියන්නම් ඒතකොට සමාජයට තේරෙනවා දශලක්ෂයට රැකියාව දෙනවා කියලා කියනවා ආර්ථික සංවර්ධන අධිකලාප 45ක් කර්මාන්තා තාක්ෂණ සංවර්ධන අධිකලාප 11ක් සංචාරක කලාප කෘෂිකාර්මික සංවර්ධන අධිකලාප 23ක් දීවර ආර්ථික සංවර්ධන කලාප පරිසර හිතකාමී ගොවිතැන තෙලෙන් බැඳෙනු කියන අවසන් ඒක කියනවා දේශීය බලශක්ති ප්‍රබව පරිහරණය කරමින් බලසක්ෂි ස්වයංපෝෂිතභාවයට බලසක්ෂි සංරක්ෂණයෙන් මුල්තැන දෙනු ලැබේ ඒ පර කියන සුලං බලය මූදුරල දර ස්වභාවික ගෑස් සූර්ය තාපයන විකල්ප බලශක්ති විභවක විභව උත්පාදනයට විශේෂ සාධාරණ සැලසේ මේක මේක ආරම්භ කරා මේක අනුමත කරා එදා 2016 අයවැයෙන් ඇත්තටම නමුත් අපිට කියන්න තියෙන්නේ ඒවා ක්‍රියාත්මක කරේ නැහැ කටින් කියනවා බොහෝ විට පාර්ලිමේන්තුවේත් කෑ ගහලා අනුමත කරනවා නමුත් ඇත්තටම පොළවේ පැල කරන්නේ නැහැ ඊටත් ඔබට ගිහිලා තව තියෙනවා මම අත්‍යවශ්‍ය ටික කියන්නම් රාජ්‍ය සේවය ප්‍රතිනිර්මාණය කරනවා ශක්තිමත් රාජ්‍ය සේවයක් කරනවා ඊට පස්සේ හොඳම වැඩේ දූෂණ මුලින්න ප්‍රා දැමීමේ ක්‍රියාවලිය හොර බොරු නැති රටක් හදනවා කියලා කිව්වා එතකොට හොර බොරු නැති රටක දූෂණය මැටපැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය සියලුම පියවර ගන්නා දූෂණයෙන් තොර රටක් මම කියන්න කැමති එවකට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන අපි ස්තුතිවන්ත වෙන්න ඕන ඒ දූෂණ වංචා කොමිසමේ ඒ කාර්ය මණ්ඩලයට මම ලේකම්වරයා හැටියට පත් කරා ඒ වගේම ඉතාමත්ම දක්ෂ ප්‍රිය සාද්දේ ඒ වගේම වර්තමාන ශ්‍රේෂ්ඨ අධිකාරිනේ විනිසුරුව තුබක වන ප්‍රීති පද්මන් සූරසේන ඒ වගේ ගානාව කිට මම නම් කියන අවශ්‍ය නැහැ මොකද කාලය නැස්ති වෙනවා එහෙම කරලා ඒ දූෂණ කොමිෂන් සභාවට පවා විවිධ බලපෑම් කරා ඒව නවත්තන්න ඇත්තට මම කිව්වා එක ඉන්ටර්විව් එකදී අපට ඒක කරන්න දුන්නා නම් අද භාගයක් හිරේ කියලා
හැබැයි රනිල් වික්‍රමසිංහ අද වුණත් කතාවක් නැහැ කිසියම් විදියකට මේ නැති කරපු මුදල් එහෙම නැත්නම් හොරා කාපු මුදල් පිළිබඳව අද කියනවා 48 රටක් හදනවලු අනිත් පැත්ත ගත්තොත් 48 කෙසේ වෙතත් දැන් කියනවා හෙට අනිද්දා වෙනකොට padi වැඩි කරනවලු අරකයි මේකයි මම කියන්න කැමති ජනතාවට මේ අතර කිසිම දෙයක් අපට වෙන්නේ නැහැ අපි දැන් යන්නේ නහය බැඳලා කට බැඳලා කිසියම් විදියකට ඒ ඒ සියලුම දේවල් වහගෙන ඵලයන් අපි ගෙන යන්නේ විනාශ මුඛයට රටක් දියුණු කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නේ නැහැ මම දකිනවා සීනි වංචාව ගත්තොත් එතන බිලියන 16ක් ඒක විගණන වාර්තාවකින් හෙළිවල තියෙනවා අනිත් එක තමයි ওই සුදුළු උණු වංචාව වෙන්න පුළුවන් ඒ සියලුම දේවල් බිලියන 600කට ආසන්න ප්‍රමාණයක් ඒ කාලේදී රටට අහිමි කරලා තියෙන ජනතා මුදල් ওই සියලුම දේවල් එක්කම ඉතිහාසෙම ගත්තාම බැඳුම් කර වංචාව ඒ සියලුම දේවල් එක්ක හම්බන්තොට වරාය බිලියන 1.4ක වැක් බරක් දැලුවා කිසිම හිරිකිතයක් නැතුව බිලියන 1.1කට අවුරුදු 99කට බදු දුන්නා මම කියන්නේ අවුරුදු 99කට දුන්නා කියන්නේ විකුණුවා හා සමානයි එවැනි දේවල් කරපු රනිල් වික්‍රමසිංහ වගේම මහින්ද රාජපක්ෂ කියනවා අපේ අතින් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ බයර්ජිනේදී කියනවා අපේ වැරදි වුණා අපි හදන වැයම හදන්න ඉස්සෙල්ලා මම කියන්න කැමති කරුණාකරලා ওই විශේෂයෙන් ওই පිටරට බැංකුවල එහෙම නැත්නම් අර එක එක පුද්ගල මම ගෙනාවේ ලිය කිවිලි ටිකක් අවශ්‍ය වෙන්නේ අපිට මේ ගෙනියන වැඩපිළිවෙල වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා අපිට මතකයි මේ सॉरी मर मर आमतकुना में 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 विशेष में में काले अक्तिस से होरकाम कर पुआ वागे हेलीवेला तीन वा होरकाम मनोवाद किएने कर इतने एवनी रातक मूल इक देता माय एवा सोयाने नेतू एवा क्या ना वैडी विमसुमाक नेतू एवा कोलिम कोटिम किएने वाना आमतक करला अद गेनियान ने आवश्यकतावे ए होरु रैक गेने एवा के वैडी मैं लॉयर मैं क्या बिजनेसमैन आगे वाइफ राजपक्ष मैं बतकने आमतक अतर सामवेन ये अवागे ये सीएल मदेवाल एक नैवत एलियट आवा विशेष गोटाबे जनाधिपति खाले එතකොට ඒ කිව්වා සුබාන දෙහිකින්ගේ වාර්තා වෙනවා කියලා. මේවා කිසිම දෙයක් මම හිතන්නේ නැහැ මේගොල්ලෝ සොයලා බලાવી කියලා. මොකද හේතුව ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ මේ දේවල් කරන්න. ඒගොල්ලන්ට අවශ්‍යතාවය තියෙන්නේ පැහැදිලිවම මේ රටේ පාලන බලය. අර මං කිව්වා අර අද තියෙන රටේ තියෙන අර්බුදය තමයි මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම රාජ්‍යාන්තරය මේගොල්ලෝගේ ග්‍රහණයට අරගෙන රටක් හැටියට පාලනය කරන්නේ මේගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් මත මේගොල්ලොන්ගේ හෙට දවස යහපත් කරගන්න. ඒ නිසා මම කියන්න කැමති මහින්ද රාජපක්ෂට අවශ්‍යයෙන්ම මේ රටේ 2015 2009 යුද්ධයක් අවසන් කරාට පස්සේ රටක් හැටියට පාර්ලිමේන්තුවේ භාගයකට වැඩිය පත්වීම් දුන්න මැති ඇමතිවරු ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු අතක රටට 2016 විගණන වාර්තාවක හෙළිවලා තියෙනවා ඇමතිවරයෙක් නඩත්තු කරන්න කෝටි 3.7ක් ඒ කියන්නේ කෝටි 4කට ආසන්න ප්‍රමාණයක් වැය වෙනවා හැබැයි ඊට කලින් අවුරුදු 2015 ලක්ෂ 45කට වඩා වැඩි 2016 ඒ වගේම අද වෙනකොට මම හිතන්නේ ඒ වගේ 3-4 ගුණයක් ඇති මෙවැනි රටක මේ දේවල් පරිපාලනය කරන්න නැතුව මේ දේවල් සොයන්නේ බලන්නේ නැතුව ජනතාවට බදු බරපතලමින් තවත් උදාහරණයක් ඇටට මට මතක් වුණා විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය විදුලි බල මණ්ඩලයේ බිල ජනතාවට ගෙවන්න බෑ මම දන්න කීප දෙනෙක්ම ඉන්නෝ ඒගොල්ලෝගේ විදුලිය කපලා විදුලිය කපන්නේ මේ හොරා කාපු වැඩපිළිවෙලක් තුල රටක හොරා කන එක විතරයි මේගොල්ලෝ කරලා තියෙන්නේ ඇත්තෙම පාලනයක් කරේ නැහැ 1978 මට මතකයි ශ්‍රී ලංකා එතකොට එයාලංකා එයාලංකාගේ වාර්තාවක් තිබුණා බෝඩ් එකට බෝඩ් ඩිරෙක්ටර්ස්
දඩුවම් කරන්න කියලා දඩුවම් කිරීම කෙසේ වෙතත් ඒ බෝඩ් ඩිරෙක්ටර්ස් දිගටම ගෙනාවා 2015 වෙන්න පුළුවන් 2000 ওই දිගටම ආවේ ඒගොල්ලෝගේ වැඩපිළිවෙල මම දන්නවා මිහින අලාභ වුණා ওই සියලුම ආයතන අලාභ වෙද්දී අවසානයේදී අද තත්වයක් නිර්මාණය වෙ තියෙන මේ රටේ දූෂණය වංචාව හැම තැනම රජ කරනවා දූෂණය පිළිකාවක් වෙලා තියෙනවා දූෂණය නවත්තන්න බෑ දූෂණය නවත්තන්න බැරි දේශපාලකයෝ අතිබහුතරයක් දූෂිත නිසා අපි දැක්කා දවසට හර්ෂ ඩිසිල්වා කිව්වා පාර්ලිමේන්තු හොර ගුහාවක් කියන ඇත්ත කතාව රටේ තියෙන වර්තමාන අර්බුදය තමයි හොරකම නවත්තන්න බැරි ඒ වගේම හොරු රකින්න රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන් මේගොල්ලෝ සියලුම දෙනාම කරන්නේ රටේ මූලික අර්බුදය හොරකම අද කාලේ ළමයින්ගේ පාසල් යම් කිසි විදියකට පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ප්‍රශ්නයක් වෙලා තියෙනවා 1931 CWW කර්ණාකර මැතිතුමා ඒ යෝජනාව යටතේ ස්ථාපනය කරපු පාසල් වලින් 100ට ඒ කියන්නේ අදට 77 ඉඳලා 1500ක් වහලා තියෙනවා එවැනි රටක් කොහොමද මේ රටේ ඉදිරියට ගෙන යන්නේ මොකද හේතුව 1978 දෙන්සියා ඕපෙන් කියලා දිනනවා රටේ අධ්‍යාපනය දැනුම ඒ වගේම තාක්ෂණය ඒ ටික දියුණු කරන්නේ නැතුව කවදාකවත් රටක් ඉදිරියට ගෙනෙන්න බෑ එතුමන්ලායව කරා අපේ රටේ ඒව තිවිච දේවල් කඩා දාලා තියෙනවා අවශ්‍යම රාජ්‍ය සේවාව ස්ථාපනය කරන්න නැතුව කවදාකවත් මේ රට කඩේ ඉදිරියට ගෙනෙන්න බෑ රටේ මූලික අවශ්‍යතාවය තමයි ශක්තිමත් රාජ්‍ය සේවයක් බිහි කරන්න නැතුව රට කවදාකවත් ඉදිරියට ගෙනෙන්න බෑ මොකද හේතුව දූෂණය වංචාව සියලුම දේවල් ශක්තිමත් වෙලා තියෙන රාජ්‍ය යාන්ත්‍රයේ සම්පූර්ණ මේගොල්ලෝගේ ග්‍රහණයට අරගෙන මේගොල්ලන්ට ඕන විදිහට විතරයි පත් කිරීම උසස් කිරීම ඒ වගේම දැන් අපි දකින්නවා කිසියම් විදිහක නාට්‍යයක් පොලිසිය ඇත්තට එක අතකින් අපි සතුටු වෙන්න ඕන මේවා එළියට එන එක මේ පොලිසිය වෙන්න පුළුවන් මේ අනිකුත් රාජ්‍ය ආයතන වෙන්න පුළුවන් මේ සියලුම දේවල් අර රූකඩ නටවන්න වගේ ඒ නිලධාරීන් හරහා කරන්නේ ඒ නැටවිල්ල හැබැයි ඒ වාසිය යන්නේ මේ දූෂිත දේශපාලකට ඒ නිසා අපි කියන්න කැමති මේ රටේ රනිල් වික්‍රමසිංහ වගේම විරුද්ධ පක්ෂයක් හැටියට ගත්ත ආණ්ඩු පක්ෂයක් හැටියට ගත්තොත් මහින්ද රාජපක්ෂගේ 134 මේක විනාශයට වග කියන්න ඕන මේ විනාශයට වග කියන්න ඕන විතරක් නෙවෙයි අපි දැන් කියන්න ඕන රටේ මූලික අර්බුදේ තමයි මේ රටේ හොරා කාලා ඉවර වෙලා තාමත් නැහැ 2016 වර්ෂයේදී කෝප් කමිටුවේ විදුලි බල මණ්ඩලයේ නායකත්වය කියලා කිව්වා. අපි දන්නවා CB එක sorry පෙට්‍රෝලියම් කෝපරේෂන් එක පැහැදිලිවම නායර්ගෙන තියෙන මේ ආයතන දෙකම අසීමිත විදිහට ප්‍රධාන බැංකු දෙකට නෑ. අතන බැංකු දෙක විතරක් නෙවෙයි දැන් EPF පවා මොකද වර්තමානයේ විවිධ ප්‍රශ්න වලින් ඒක නැත්නම් අපි ගත්තොත් මේ ණය ප්‍රතිවහගත කිරීමේදී ඉතාමත්ම අර්බුදකාරී සත්ත්වයක් වෙනවා මේව ගැන නිසි අවබෝධයක් නැතුව අවශ්‍යතාවය තියෙන මේගොල්ලෝගේ මූලික ගැටලුව අවශ්‍යයෙන්ම ඒගොල්ලෝ ආරක්ෂා වෙලා ජනතාවට පීඩාවක් වුණාට කමන්නේ නැහැ බදුබර පැටවුවට කමන්නේ නැහැ තව බර පැටවුවට කමන්නේ නැහැ හැම අතින්ම හූරා කාලා ජනතාව විනාශ කරාට ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ ආරක්ෂා වෙනවා හැබැයි අවසාන වශයෙන් මම කියන්න කැමති ඒක නෙවෙයි ජනතාව අවදි වෙන්න ඕන තමන්ගේ අයිතීන් ගැන මූලික වශයෙන් ගත්තොත් තමන්ට තියෙන ව්‍යවස්ථාපිතයි තින් ඒ ව්‍යවස්ථාපිතයි තින් සම්බන්ධයෙන් පැහැදිලිවම ජනතාව එළියට බහින්න ඕන මේ හොර දෙටුව රටක් හැටියට ගත්තොත් මේගොල්ලෝ හදන්නේ නැහැ මේ රට විනාශ කරන කිවිතරයි කරන්නේ මූලික දේ තමයි සියලුම දෙනා පාර්ලිමේන්තුවේ දැන් අපි දැක්කොත් කරන්නේ කිසියම් විදිහට රට ඇඳවීම ඒ නිසා ඇඳ වෙන්න එපා අවශ්‍යතාවයේ තියෙන හරි දේ අවබෝධ කර ගන්න අවශ්‍ය තීන්දුව ගන්න බොහොම ස්තුතියි ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්